සුඟක් කැවි කිතිකවද්දී ගත සිත දැනෙන සැහැල්ලුව අප්‍රමාණයි කොයි තරම් සැඩවුනත් හිරු ඔහුව පවා මට්ටු කළ හැකි දෑ ස්වබාදාම සතුයි අද අපි ජීවිතයේ මදුර සොඳුරු කෙනෙක් එකවරක් කෝපිය නගා ගොස් ඇති ජනප්‍රිය බිමක අඩල හොඩු කම් ලොහු බැඳ නිවැරදිම මාවතට රැගෙන යනු පරිසින් අරමන්නට හැස්තිී ස්බාධාරා වනජේවී සංචාරක ව්‍යාපාරයේ පුනරුද සමයක අබිමුව ප්‍රැඳමින් යාලට තවත් අරුමැසි උදැසනක් බොදව යන මාධ්‍යමත රූපසිවනෙලි ගැටුනවිට මැවෙන රූපය යතහර්ථයමනහි කරනවා. ඒත් මේ සෑම සත්ව හෝ ශශාකහෝ රඳන පරිසර පද්ධතියක්ම ජනනය කරන්නේ අර්ථවත් සංචාරක කර්මාන්තයක අභිත්්‍රරණයයි ඕනෑම දෙයක චිත්තාකර්ශණීය නිමේෂයක් වගේම අර්ථ ප්‍රතිපාධිත කාලච්චේ දෙයක්ත පවතිනවා. මේ අප හුස්ම ගන්නේ එවැනි සුවිශේෂ ශක්තින් ලුහුබඳින ඉමකයි. ඩොක්ට අපි යාලකිව්හම. පුදුම ජනප්‍රියත්වයක්සා ආකර්ෂණයක් සහිත බිමක් බවට පත්ව නො හැත්තඇවදශක පවා යාල 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 යමුද සතුන් බලන්න වගේ. කණ්ඩායම් සංගීතයේ යම්යම් සංලක්ෂයන් දකින ලැබින්නේ ප්‍රතිඵලයක් ඉදිහට කියලා මටහිතෙනවා. අද ගීත ඒ ගැන බිහින් නොවුනත්. ගීතයක් වගේ සුන්දර සංචාරයක් සඳහා අවකාශයේ බිම තුළ තාමත් තියෙනව කියල් හැඟෙනෝ. යාලට මේ තරම් ආකර්ශණයක් ඇදගැනීමක්. ඇබ්බැහික් වෙන්න මොකක් වෙන්න ඇද හේතුවර ඕු ඓතිහාසික වගත්තොත් යාල සහ විල්පත්තුූ ඉස්සර සතුන් මැරීමට දඩයම් කිරීමට වෙන්කරපු ප්‍රදේශයක්. ඊට පස්සේක මංගිතන් නි දස් නමසය තිස් ගරන්ගොල සන්රක්ෂණ ප්‍රදේශ බවට පරිවර්තනය වුණා. ඉතින් ඉති ලොකු ඉතිහාසයක් තියෙන යාලට. ඒ වගේම ඩැන් තත්ත්වය බැලුවෝත්. ශීරපයි සත්ව විශේෂ හතලක ප්‍රමාණයක් වගේ යාල ජාතික වන උද්‍යාන ඉන්නවා. පක්ෂීන් විශේෂ දෙසය පහළොවක්කින්නවා. ඒකෙන් විශේෂ හයක් ශ්‍රී ලංකාවටම ආවේනික වූ පක්ෂීන්. ඒ වගේම ජාතින්තර වශයෙන් අපි දකිනවා බිගගැට් ඩරස් කියලා පග එක කෆ්‍රරිකාවහෙම සතුන් ගැන වැඩියම සිංහයන් කොට සහචීතා ගැනහෙම කරන වැඩ සටහන් ඒකේ නොනාෙනඒ ප්‍රියස්රන කෙනෙක් ඇන්ජිස්කොට් කියලා යා ශ්‍රී ලංකාවට දෙදස කොළහයි අවහම එයාකිව්වා ඉ ගෝඩ හැස්මට පලස්න් earth ලප ුබ යාල නැශනල් පක් ඒක යන්නේ දෙවියන් වහන්සේ ලෝක එක තන කොයාගත්තන කොටින්ට සුදුසුම තැන කියලා ඒ තැන යාල්ල ජාතික වනුද්‍යානය කියලා. තින් එතරම් කොටින්ට සුදුසු ස්ථානයක්. ඊට ආමතරව ශ්‍රී ලංකාවේ ඉන්න එකම සුදුවලිය වනේ ඉන්න එකම සුදුවලිය යාල ජාතික වනුද්‍යන ඉන්න. ඒ සුදු වලියයා ශ්‍රී ංකාව විතරක් නෙමේ ලෝකේ ඉන්න පලවෙනිම වනේ වනගතව ඉන්න සුදු වලිය. යා ජාතික වනුද්‍යානයේ ළඟදී යාල ජාතික වනුද්‍යානයේ කළු කොටියෙක් කොටි පැතිෙක් කින්නයි කෙලත් අරංචි වුණා අනිත්ක ඉතාමත්ම දුර්ලබව බලන්ර ලැබෙන පක්ෂී විශේෂයක් බලක්නෙක් ටෝක් කියලා ඒ බ්ලක්නෙක් ටෝක් යෝඩුවක් යාල ඉන්නවා මේ ළඟදී කැත උදැම්ම මනිතන මුල් අංකාවම බ්ලක්නෙක්ස් ටෝක් ල බාධනකොට වැඩියනෑ. ඉතිං ඒ වගේ විශාල සත්ව විශේෂයක් සහ පක්ෂී විශේෂයක් ඉන්න තනක් තමයි යාල ජාතික වන ුද්්‍යයන ඒක තමයි අවරුදු ගානකට යාල මේචර ජනප්‍රිය වෙලා මෙතරම් විදේශකයන් ශස්්‍ර ලංකන් සංචාරකයන් මෙතන්ට පැමිණෙන්නේ. අද වනවිට ස්වබා දහම දායාද කළ මෙවැනි රුවක් විග්‍රහ කොට නිස රිසි මිලක් ජනනිය වනවාද යන්න. වටහා ගත යුතුමයි. නිදහස් මනසකින් හා කලබලයකින් තොරව යම් පරිසර පද්ධතියක් දැකීම හෝ විඳීම යාලදී පහසු නැහැ. එහෙත් මේ උත්සාහය එවැනි තැනක සිට ඉහලට නැග යන්නටයි ඩොක්ට දැන් යාල ජාතික උද්‍යානය මේ දශක කිහිප එක තිස්සෙල්ලා අච්චර ලස්සනට හොඳට ප්‍රමිතිගත්තව විද්‍යාත්මක විධමත් ක්‍රමවේදෝස්සය මිනිසුන්ට දැනන හැඟෙන. ඒ ගිහාාම ලොකු බිස්ම්‍යාර්ථය දනවන දැනකට ගියා වගේ හැඟුම් ජනනය කරමින් තීලා. එක පාරටම මොකක්ද වෙලා තියෙන දැන්කතා කරන්නේ හරි ගැනට වඩා වැරදි ගැන. ඇයියි ඇත්තටම මේ ප්‍රශ්නය මතු වනේ. දෙදස් නමේ අර යුද්ධෙ ඉවරුණාට පස්සේ. මොකද දෙදස් අට වෙනතෙක් යාලට අපපු සංචාරකයන් සංඛ්‍යාව අවුරුද්ධකට හතලි සට දළවශයෙන් හතළි සටදස් පන්සයක් වගේ සංඛ්‍යාව කාවා. එතකොට හැම වාහනේම වනජීවී සංදක්ෂණ දෙපර්මෙන්න්තුවේ න්‍යාමක මහත් මේ හරි ගයිඩ් මහත්තෙක් වාහනය හිටියා. ඒකයන්නේ ඒ වාහනය, උද්‍යානය තුළ ගමන් කරනකොට නීතිරීතුවට අනුකූලව යඩ පටන් ත්ත හැබැයි යුද්ධේ ඉවරුණාට පසෙ දෙදස් නමේ ශ්‍රී ලංකාවට එන්න සංචාක්‍රකයන් සංඛ්‍යාව සීග්‍රෙන් වැඩිවෙෙන්ඩ පටන් ගත්තා. ඉතින් හතලිට පන්සයට තිබ්බ සංචාරකයන් සංඛ්‍යාව දෙදස් දාහත වෙනකොට හයලක්ෂ පනස් දාහට වැඩිවෙලා තිබුණා වාර්ෂිකව හය ලක්ෂ පනසදාහක සංඛ්‍යාවකට සංචාරකයන් වැඩිවෙනකොට කොයි ආයතනයකටවත්. කොයි රජය ආයතනයකටවත් ඒ ඒ ප්‍රමාණය දරන්ඩ අමාරුයි මොකද හරි හැටි කළමනා කරණය කරන්න ුවමනා නිලධාරී සංඛ්‍යාව මදි වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි වනජීවී සංරක්ෂණ දෙපාර්මින්තුව තිරණෑ ගත්තේ සාරි ජී ප්‍රියදරු මහතතුරුන් සමග ර්වල්ලයම දන්න නිසා ඒකටියන් සමග සංචාරකයන් යවන්ඩ වනජී සංරක්්ෂන පාර්මෙන්ත්‍ර නිලධාරයෙක් නැතුව. මොකද නිල්ලාරීින් මදිකම නිසා. ප්‍රශ්න මතුවෙන්ඩ පටන්ගත්තේ ඊට පස්සේ. එතනින් තමයි යාල පිරිහීම ආරම්භ වුණේ කියලා මම විශවාස කරනවා. අර්බුදය හටගන්නා තැන වටහාගන්නා නිරීක්ෂණ මාත්‍රයක් පවතී නම් ඒ වටා විද්‍යාත්මක උත්තරද. ගැස්ිය යුතුමයි. යාලමි හරිත ඇඳුම පොරවා ගන්නා කාලයවාකීම ඒ ඇඳුම වනාා දමා පඩුපාට ශෂ්ක ඇඳුම් පොරවා ගන්නා කාලයක්ද පවතිනවා. අවම වශයිෙන් ඒ වෙනස හෝ විදේශිකයාගේ මනසමත තවර අවස්ථා දෙකකදී ජාලවෙත පිවිසීමට ආරාධනා මාත්‍රයක් දැනුමින් සන්නද්ධකොට ලබා දෙන්නේද යන්න පවා සිතා පැළිය දයි. දැන් අපිඉසලකිවේ අධිජන ගණත්වයක් ඇැවිල්ල සංචාරක ප්‍රේක්ෂක ප්‍රමාණය උතුරා පිටාර ගලන්න ගත්තර පස්ස ඇතිවිච්තත්ව. ඒ තත්ත්ව යටතේ වුනත් එන්න සංචාරකයෝ තමන්ගේ අදහස මතය ප්‍රකාශ කරන්නවා. මොකදද ඒ විදියට පෙරාගත්තට පස්සේ. ඒ අයි කියන ඒවයින් දැනෙන හැඟෙනදී. යාලට එන සංචාරයකම් සමාජමාධ්‍යය දකන අදස්සනුව අපිට පේන්නේ එතරම් සුබදායි ප්‍රතිචාරයක් අපි දකින්නෑ. හොඟක් වෙලාවට කියන්නේ වාහන තදබදය වැඩී. වාහන වැඩි කියේනොට වැඩි කියන හන තදබදය වැඩි එතකොටට සසාරි ජීපියදුරු මහතුරුන් එලවන වේගය වැඩි සතුන්ට හිරියර කරනවා වැඩි ඒ වගේ ප්‍රතිචාර දක්වනවා ඉතිං ඒකෙන් වෙන්නේ ඒ තුවරිස්කි අදැකීම එච්චර හොඳ නෑ ඇත්තටම වාහන සංඛ්‍යාව සතුන් නවට ගැවසෙනකොට ඒකින් සංරක්ෂණයටත් ප්‍රශ්න ඇති වෙනවා උඩවාලවේ ජාතික වන උද්‍යානයේ කරපු පර්ේෂණ අනුව අලි ගැන පර්ේෂණ කරා ආචාරය ශ්‍රමින්න්දිිසිල්ව ඒ පරියේෂණ අනුව අලි රංචුවක් වටකරගෙන ඉන්නකොට අලින් කෑමකණ වෙලාවට වැඩිය ආරක්ෂාකාරීව සිටීමට කාලයයොමු කරනවා එකන්නේ මුළු දවසම වාහන ගොඩක් තියෙන නම් එකැනෙ අලින්ට කණ්ඩ යන කාලවෙලාව ගොඩක් අඩුවෙනවා. ඒක අලින්ට ශරිර ශක්තියට එහෙම බලපානවා ටයිලන්තයේ පර්යේෂණයක් කරා ජාතික වනෝද්‍යාන දෙකක් සංසාධනය කරලා එකක් සංචාරයකයන් වැඩි සංඛ්‍යාවක් යැන එකක් අනිත්තක සංචාරයකයන් අඩු සංකඛ්‍යාවක් යන වනුද්‍යාන දෙකක්. ඒ දෙකේ කොටන්ගේ ප්‍රජනනය සම්බන්ධයෙන් අධ්‍යානයක් කරේ. ඒක මතු වුණ දත්ත සංචාරකයන් වැඩි ඉන්න වනෝෞද්‍යානයේ කොටින්ගේ ප්‍රජනනය නන් ්‍රීප්‍රඩක්ෂ රේට් එක අඩුයි සංචාරයකෙන් අඩු වනවෞද්‍යානයක කොටින්ගේ ප්‍රජනය සංග සංසන්ධනය කරනකොට ඒකෙම අපිට තේරෙන්නේ අප යාල කොටින් ගැන තමයි ගොඩක්ම ප්‍රද්ධවෙලා යෙ යාල ජතිවන ද්‍යානය ඒක ඇතුළේ අපි කොටින්ට හිරහර කරන විදිහයට හැසිරුුණා නංවාහ නැටික එතකොට දීර්ග කාලීනව යාල ඉන්න කොටින්ගේ ප්‍රජනනයටත් අහිතකර බලපෑ මැතිවෙයි කියලා මම විශ්වාස කරනවා ඉති ඒවාගේ ප්‍රශ්න ඇතිවෙන. ාරි රියදරු මහතුරුන්ට විතරක් දුස්කනෙ එක සාධාරන නැහැ. මොකද සංචාරකයන්ගේ හැසිරීමත් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. උදාහරණයක් වසයෙන් ලඟදී සමාජමාධ්‍යයේ තියෙන විඩියෝ කලෙප්පලින් පේනවා යාලයි සැන්ඩෝ කියෙලා ඇතෙක්කින්වා ඒ ඇතා කැලෙන් එලියට ඇවිල්ලා පාරහරහට යන්ඩහදනකොට. ඒ රියදුරු මහතා වාහනේ පොඩ්ඩක් කිසර හට ගන්නවා. සතරය අගදීලා. එතකොට එතන ඉන්න සංචාරතයෝ රුදුර මහතැක න පසට ගන්න වාහන පසට නිවස් කරන්ඩ රිවස් කරඩ සහරය කියයනවා වාානිත මොනහරුුණො අපේ ගවන්න එහම කියලා බේදුරු මහතාවාහනි පස්සට ගන්නකොට මේ සතා යඩගිය අනිකත්තර යන්නේ නැතුව බානනි කතර හෙරල වාහනේ පන්නට පතන් ගන්න ඒඒී සංචාරතය විශල වවිනෝජයක් ලබෙන අපි මොවදවතන කරේ මේ ජාතික වන උද්‍යානය අපි ඩික්ලයා කරලා තියන්නේෙ ගැසට කලා තියන්නේ සතුන්ගේ සුභසාධනය සඳහා මේ සතාට හිරිියර කරලා පන්නවා ගත්ත එක තමයි අපි කරේ එතන ඒක සම්පූර්ණයම වගකීමක් නැති විදියට හැසිරීමක් තමයි සංචාරයකයන්ගේ මේ ළඟදී තව උදාහරණයක්ම කියන්න ළඟදී වලස්සු දෙන්නෙක් ඇවිදගෙන යනකොට මේ වාහනේ වලසු දෙන පන්න නවා වනස්සු දුවගනය යන කළලෙට මේ වාහනේ වලසු දෙන පන්නන නිසා. මේ වගේ සතුන්ට හිරිහර කරන සංචාරකයෝ වනජී ලෝලින් යි වනජීවින්ට කැමති ඇත්නේ. මොකද වනජීවීන් ගැන නිදහස ඉන්නේ එක ගැන විශවාසයක් තියෙනන මේ වගේ වගේීමක් නැතිවිදියට හැසිරෙන සංචාරකයෝ ඉන්න නැහැ. ඉතිං අපි මේ වගේ කරනඒවා ම කර්ඩුව නැත නැති කර දණ්ඩුවන ොකද අපි හමවෙේ මතයා ගැඩුනේ මේ ජාතික වනෞද්‍යානය ගැසට කරලා තියෙන්නේ සතුන්ගේ සුභසාධනය සඳහා. ඉතින් සතුන්ට නිදහසේ ඉන්ඩ දෙන්ඩ දෙන එක තමයි අපේ වගගීම අපි සතුන් නිරීක්ෂණය කරන එක වෙනම වැඩක්. හැබැයි සතුන්ට හිරිහර නොකර නිීක්ෂණය කරන එක තමයි අප වගකීම. ඉතින් ඒකත් විශාල ප්‍රශ්නයක් වෙලා තිෙනවා. ඊට අම්මතරව සමහර වෙබ්සයිට්ස්ොල තියෙනවා මේ සමාජමාත්‍යය සයි්ස්වල තියෙනවා මේ පාක් තොරිටි සේකන්නේ උද්‍යාන භාර ක්‍රියාකරන නිලධාරීන්ොත් තමන්ගේ රාජකාරය හරියට කරන්න කියලා. ඉතිං ඒකෙන් තේරෙන්නේ මෙතන ප්‍රශ්න තුන්දනාම වගේ අණ්ඩුවෝනේ. සෆාරි යදුර මහතුන් වගකිීමක් ගණ්ඩුවනඒ කට්්‍යියන්ගේ හැසිරීම ගැන සංචාරකයන් වගකීමක් ගණ්ඩනේඒ කට්්‍යියන්ගේ හැසිරීම ගැන සා වනජී සරක්ෂණ පාරමිතුව වගකීමක් ගණ්ඩුවනේ ඒකට්්‍යියන්ගේ රජකාරය හරියට කරන්න. මේ තුන්දෙනනාගේම වැරදත් තියෙනවා යාල ජතික වනෝද්‍යන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්නය ගොඩේන්ඩනං මේ තුන්දනාම එකට වැඩ කරන්න්ඩෝනේ. එක කණ්ඩායමක් හැටියට වැඩකරන්න්ඩෝනේ. එතකොට තමයි අපිට යාල තිබුණන ඉස්සර දෙදාා සටට පෙර තිබූ තත්ත්වයට ගන්්ඩ පුලුවන් වෙන්නේ. මේ දදිවාකාලය සංචාරකීන් විවේකගන්නා පරණ තොටුපලයි. රිල උන්ගෙන්වන අවැඩ. අප විත්‍රහා අපිලි වෙල කැසිකිලි වැසිකිලි පද්ධති මෙතැනට එන බොහෝ අයට අපලයක් බව ඔවුන්ගේම මනසින් ජනගත වී හමාරයි යහපත් වනජීවී සංචාරක කර්මාන්තයක් අපේක්ෂා කරන කිසිවකුත් එවැනි තැනක රදන්නට කැමති නැහැ මෙය වෙනස්කරගත යුත්තා ද ඩක් මේ ප්‍ර්න නිරකරණය කරගන්න ඉතා වහස උත්තරයක් තියනො කියලා කැෙනෙකොට හිත එන්න පුළුවන් ද මේ වාහනෙන් වැඩි සෙනගන වැඩි. වාහනය යන ප්‍රමාණය අඩු කන්නෝ සමා කන්න රතු ඉරග්ගානෝ. එතනින් එහට බෑ මොකක්දේක හොඳ යෝජනාවක් වෙන්න බයිද. ඒ ඒක කරන්න තිබ්බා දෙද නමේ දෙද ස්දහයි. මේ ස්වාහන වැඩිවේගන එනකොටම සීමාවක් දන්නඩ තිබ්බා. මේ ප්‍රශ්නය මෙචර බරපතල වැන්න ඉඩ දෙනෙ නැතුුව. අවරුදු පහළොවක් අපි මේ ගැන කිසි දෙයක් නොකර දැන් හදිස්්‍යයේ කෙටිකාලී නව වාහනසමා කරන්ඩ අපි තීරණයක් ගත්තොත්. ඒක කවදාවත් ප්‍රායෝගිකව ක්‍රියාත්ම කරට අමාරු දෙයක් කියරත මේ මම හිතන්නේ. මොකද හේතුව දැනට ජීප් මංහිතන්නේ පන්සයකට ආසන්න ප්‍රමාණයක් යාල රෙජිෂ්ට වෙලා තියෙනවා. දැ ඕක අඩුගානට අඩුකරොත්කම එකසේ පනකට විර අඩුකරොත් එක අන්න තුන් සය පණක්ගේ රියදුරු මහතුරුන්ගේ ජීවකාව නැති වෙනවා ඉතිං හදි්‍යම එක කරන එකත් සාධාර නෑැ. අනිත්ක මම යාල ගොඩක් කාලය ගෙවන එක් කෙනෙ කැටියට මම දන්නවා වාහන සංක්‍යාවට වැඩිය තියන ප්‍රශ්නය වාහනවල විනය ඉතින් වාහන සීමා කරලා විනය හැදුවේ නැත්තං ඒ ප්‍රතිපාලයක් නැතිව වෙන මොකද ම දැකල තියෙන වාහන පාක්තියන තනක්. වින්‍යනුකූලොව හැසිරෙන් නැති නිසා විශාල ප්‍රශ්යක් ඇති වෙනවා ඒ සයිටින් නිරීක්ෂණය කරන අවස්ථාවේදී. ඒක ඇනේ වාහන පහක් වැඩි කල කියන්ටද ඒ ඒ ප්‍රයෝගක නෑනේ අන්න ඒ වගේ ම හිතන්නේ මූලිකවවා අපි කරන්්ඩෝනේ වාහන සීම කරනවා නෙමෙයි. රියදුරු මහතුරුන්ගේ සහ සංචාරයකයන්ගේ විනය හරි ඇටි ක්‍රියාත්ම කරන එක. වාහන සීමකිරීමට පෙර යාල කලාපාංක, හතර පහ ඒ කලාපවලත් විශාල වසයෙන් සතුන් ඉන්නවා හැබැ සතුන් නැරමීම එච්චර ලේසි නැහ මොකද සතුන් වාහනුවට හුරුන් නැතිනිසා. ඉතිං අපි ඒ කලාපවලට වාහන යවල අයිළංගවරුදු තුන හතරේ. වැඩි වශයෙන් සතුන් බලඩ නෙමෙයි විල්ඩනස්ක්ස්පිරීියන්සේ එකක් නැත්තම් විල්ඩන සදකීමක් ගල් පරටිකත් තියෙන ඒවා බලන්ඩ ගල්ගුහා වගේයක් තියෙනවා චිත්‍රහෙම තියෙන ඒවා බලන්ඩ වගේ අපි සංචාරකයන්ගේ අවන්න පටන්ගත්තොත් ඒ කලාපතුනට එතකොට වාහන යන ප්‍රමාණය අනුව සතුන් හුරු වෙනවා වාහන සද්්‍යයට එතකොට සතුන්ට තේරෙනොේ වාහනයෙන් එක කටියන්ට එච්චර අවධනමක් නැහැ කියලා එතකොට සතුන් දකින්න ප්‍රමාණය වැඩිවෙඩ පටන්ගන්නවා. ඉතින් අවුරුදු පහකහායක කාලසිමත්තුවල ක්‍රම ක්‍රමයෙන් අනිත් කලාපතු සතුන් දකින එක වැඩිවීමත් සමඟ වාහන අඩුකිරීම පායෝගිකයි. ට ඉසල්ල එක කරන එක ම හිතන්න ප්‍රයෝගික දෙදයක් කියලා. දියුණු හා අනුමත සැලසුමක් ඇති විටෙක පවා ඒවා අතපතගෑම පමණක් මේ සංචාරකයා රඳවා ගැනීමට හේතුවක් නොවේ. කලක් අතහැර ඕ අතපසුව පැවති මේ අලුත්ගමන යළිත් අතරමග නවතා නොදමා ක්‍රියාවට නැගිය යුතුමයි. ඒ සඳහාවන ආරෝපණය ධනාත්මකව ක්‍රියාවට නැංවීමට සියලු දෙනාම එක්විය යුතුයි. ඩොක්ටර් දැන් අප යනවා නිවැරදිදිශාවට එහෙම නං ඒකට තියන්නට ඕනා සැලස්මක් ඔවු! තියනව සැලස්වක් ඒකට කියනවා ක්‍රියාකාරී සැලස්ම කියලා. නමුත් ඒ වචචාණය වාච්චාර්ථය ඇතුලේ මොනවද තියෙන්නේ. මොනවගේ ස්වභාවයක් දෙහි අඩංගු. ඉතාමත්ම ප්‍රායෝගික සැලස්මක්. ඒක සැලස්ම හදන්ඩ වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුව සංචාරක ව්‍යාපාරිකයෝ ටුව ෝපරේටර්ස්ල පුද්ගලිකාංශය හැම දෙනාම එක්කව වෙලා හදපු සැලස්මක්. ඒ සැලැස්ම ඒ යාාවත්කාලීන කිරීමක් ජනාධිපත්තුමා ය අවුරුද්දේ විස්්සයි විසිදකේ ඔක්ටෝබර් මාසේ ත්තාලන කරන්න කළ ඉල්ිමක් කලා තිබ යිතින්ගේ ඒ සැලස්ම යවත්කාලින්න කරලා ඒ සැලස්ම ක්‍රියාත්මක කිරීම වනජීවි සරක්ෂන් දෙපර්මේන්වට බර දුන්නා. දැන් ජනාධපතිතුමා මේ සැලස්ම ගැන යාල සංචාරක ව්‍යාපාරය ගැන ඉතාමත්ම අවධානයක් අවධානමින් ඉන්න මකදේතුමා කමිටියක් පත් කරා ජනාධපතිතුමා යටතේ කමිටියක් පත් කරා මේ යාල සැලස්ම ක්‍රියාත්මක කරන එක මොනිට කරලා නිරීක්ෂණය කරලා මාසතුනට සැරත් ජනතිපත්තුමාට දන්නද කියලා ඒක ප්‍රගතිය නත්තනම් ප්‍රශ්න තියෙන ොනම් ප්‍රශ්න ගැන ජධපත්මාට දන්නන්න කියලා. ඒක එකතකින් ඉතාමත්ම හොඳ දෙයක් ඒක කියන්නේ රටේ නායකැවත් මේ ජාතික වනවෞද්‍යානයේ ඉතාමත්ම වැදගත් වනෞද්‍යානක කියලා සලගනවා ඒක ඒතුමාට ඕන වෙලතින මේ සැලස්ම හරිආකාරව ක්‍රියාත්මක කරලා සංචාරක මට්ටම යාලදී මීට වැඩිය ඉහලට ගේන්ඩ. ඉතින්ගේ ඒ සැලැස් මේ එච්චරම කරඩ අමාරු දේවල් නෑ. වැඩි වශයෙන්ම තියෙන්නේ ජීප්‍රියදරු මහතුරුන් සෑම දෙනාම පුහුවක් ලබන්්ඩ ඕනේ. පුහුණුවක් ලබලා එකින් සහතකයක් ලබන්්ඩ ඕනේ. ඊට පස්සේ විස්්සයි විසිහතරේ ජනවාරි මාසය පළවෙනිදයිඳලා ඒ සහතික ලත් පුහුණුව වූ ්‍රියදුරු මහතුරුන්ට විතරයි ජාතිකවාන උද්‍යානයට සෆරි වාහන ගෙන්ඩ අවකාශය ලබෙන්න්න අනිත් අයට ඒ චන්සකක් ලබෙන් නෑ. ඉතින් ඒ ඒ සැස්මමාපිය අගෝස්තු මා ඉදල මේ ුද්දේ දෙසැබර් මාසය වෙනට කණ්ඩායම් මාර්ගෙන් පුහුණුවම කරන්න බලාපොරොත්තුවයනවා. එතකොටට වේගසීමාව අඩු කරන්න එක්කෝ ස්පීට් බම් සිිස්ටම එකක් දාණ්ඩෝනේ වේක වැඩවෙන්න ඇතිවෙඩ ඉතින් ස්පීට බම්ස් නුව නැත්තං Gප සිිස්ටම එකක් මාර්ගෙන් වේ සි මාව කට්‍රල් කරන්ඩ ඒ සැලස්ේ තියනවාඇ දෙක එකක් කරඩ වෙනවා. අනිත් එක තදබදය අඩු කරන්ඩ වන්නජී විසන්ටක්ෂන් දෙපාර්මේන්තුවට ජිප්රයදුරු මහතුරුන් සමග මංහිතන්ක් සාකච්චා කරලා වන්වේ සිිස්ටම් එකක් ක්‍රියත්ම කරාන්න එොට තද බදය ගොක්තුරට අඩුවෙනවා ඉතින් ඒකත් වනජී ෙපාර්මේන්තුව තිරෙන ගණඩන කොම එකක කර්ඩෝනි කිය ඉතින් එ ඒකෙන් තද බදය අඩු කරන්න පුළුවන් වේගෙන් යනෙ එකත් අඩු කරන්න පුළුවන් ජීප්‍රියදුරු මාතුරුන්ට හොඳ පුහුණුවකුත් ලබා දෙන්න පුළුවන් අපි සැලසුම් කලා තියෙන ක්‍රියාකාරී සැලස් මේ කෙටිකාලීන ක්‍රියාවන් තිස්ස එකක් තියෙනවා මධ්‍යකාලින ක්‍රියාවන් තුනක් තියනවා දර්ග කාලීන ක්‍රියාවන් දෙැකක් තියෙනවා ඉතිං මේ ඔක්කොම මූලිකවම අපි කෙටි කාලින ක්‍රියාවන් අරුද්දක් තුලදි කරන්න පුුව අනිත් දෙක අවුරුදු දෙක් තුනක් යනවා මොකද එකටක් දීර්ඝකාලිනව ප්‍රතිඵල දෙන දෙයක්. ඉතින් ඒටිකාපේ හරි හැටි ක්‍රියාත්මක කරොත් මංහිතන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව යාල ඉස්සර තිබ්බ ත්වට ගේෙන එක චරමම් ප්‍රශ්නයක් වෙන නෑ කියෙ මග හිතේ. තැතිගන්නා හෙටක් වෙනුවට පෙරමඟ බලා යන ජුගයක් උදාකර ගනිමෝ. ඉහල සිට පහලට ජවාදික හැඟුමකින් කලා එන. මේ අවස්ථාව අපේ රට නගා සිටුවන තැනකට රැගෙනයා යුතුයි. මේ ඊට හොඳම හා එකම අවස්ථාව වියහැකියි. දැන් අපි කාටත් තියෙනවා. ඉලක්කයක් නිවැරදි හොඳ වටිනා ගුණාත්මක ඉලක්කයක්. ඉලක්කයක් තිබූ පමණින් ඉලක්කය වෙත යාමට හොඳ සැලැස්මක් තිබූ පමණින්. එය ස්ථාර්ථයක් බවට පත්වන්නේ නෑ. ක්‍රියාත්මකවීම අත්තිශ්‍යය වැදගත්. එක් පාර්ශවයක් පමණ ක්‍රියාත්මකවීමෙන් නොව සාමෝහිකව සියලු දෙනා එක්ව ගොඩනැගෙන වැඩ කලාවක් තුලින් ඒ මග අපි උදාකරගමෝ පුනරුද යුගයක් ලෙසයි.